ක් දාස් නමසි අසුවට අසුනම අනුව කාලේ ගෝණෙබිල්ලන්ට බය අපි අඳං අස්සේ හැං ගෝුණේ. අපේ අම්මලගේ ෘතිරධාරාව පිච්චිල දැවිල ගිය ඇත්ත සැකිලි බවට පත්තුරා ඒ භීෂන සමේ. මම එදා මගේ ආදරණිය සහුෘදනේ කිසිම දවස්සක මම හිතුේ නෑ. මේ වගේ දේශපාලන වේ දිකාවක නැගලා දෑබර සහුරද ඔබ අමතන්න මට ජීවිතය අවස්ථාවක් කම්බේ කියලා ඒ අවස්ථාව උදාකර දුන් මගේ සහුෘද කලාකරු රවේ සිර්වර්ධන මැතිතුමාටත් ඒ වගේම ජාතියේ ගැලවුම් කරු අනුර කුමාර නිසානාක මැත්තුමා ප්‍රමුඛ සවස්ථ ජාතික ජන බලවේගයට මගේ ප්‍රාමේ. වෙනත් කලාකරු වගේ මං මේකට ගොඩවනේ. මොන්ටෙරෝ පජරෝ ගණ්ඩවත්, ඉඩම් කඩම් ගණ්ඩවත් තනතුරු ගන්නවත් එකවුන්ටකට සල්ලිදා ගණ්ඩවත් නෙවෙයි. මම ඇග්ගෙත් බේ විදියට බංකවදහරි බහින්න්නෙත් මේ විදිහයට මගේ ජීවිතය මේගම තමයි. අද වගේ කතාව විනාඩි දහකට පහලකට කෙටිර් ඕේ. ඒ නිසා මං පොඩි සටහනක් දාගෙනාව ඒ මොකද මටවඩා දක්ෂ කතිකයින් රැසක් ඉන්න ඔබාමතන්න. ඒ අයට හානියක් වුණොත් බාධාවක් වුණුත් මම කරන්න ලොකු වැරදදක් නිසා. මං මුලින්ම කතා කරන්නේ සිෙහිලේකි රෑ වැඩ සටහනට මොකොද වනේ. ඉතාමත්ම සතුටයි මං මේ ප්‍රධාන වේදිකාවෙන් ඇතුළට එනකොට. ආදරනීය ඔබ ඇවිත් මට කතා කළේ මට සුභ පැතුවේ මයෂ් මහත්තයා ඔයාගේ වැඩසටහන අපි බැලුව ඒකෙන් අපි දීවිතයට යම් යම් දෙවල් එකුතු කරගත්ත. මොකක්ද වැඩසටහනට වනේ වැඩසටහනට වනා නෙමෙයි කෙරුවා කිසිදු පදනමක් අර්තාන්විත හේතුවක් නැතුව දේශපාලන මජරර අධිකාරය විසින් දුන්න උපදෙස් අනුව වර්තමාන රූපවාහිනි කළඹනා කරණය. අහේතුකව සාධාරණ හේතුවක් නැතුව මහේෂ්නිිෂෂංගගේ පිබිඳීම සහ ඔහු ජනතාව අතරට අරංයන පනිිවිඩේ නවත්තන්න ඕනේ හින්දා සවාහසක් ජනතාව ආදරෙන් වැළඳගෙන හිටපුූ එක්කම රූපවාහිනිී වැසටහන නවත්තල දැම. ඒ අ එතනින් නැවතුනේ නෑ. මාව එළියට දාන්න බැරිනිසා මාව එලියට දාන්න බැරිනිසා මට එළියට යන්න සුදුසුවාතා වරණයක් හැදවා. මේ දේශපාලන වශයෙන් ජරාජීරණයට පත්චච්ච මැති අයිම තිවරුලින්ගේ ජාග බාණ්ඩයක් බවට තෑගගක් බවට පත් කර ගට තියවාම් මේ අතිමහත් පුුණ්්‍ය ජාතික වස්තුව ජාතිකරූ පවාහිනය. ඒක තියෙන සම්පත් ප්‍රමාණය ඒක තියෙන මානව සම්පත හරියට පාවිච්චි කලා නම් භාවිතා කලා නම් පරිහරණය කලා නං මේ රටේ ජනතාවට මීට වඩා හැඟීම් දැනීම් ඇතිවිදිට ජීවත්වයෙන්ට වූගන්න පුළුව. තමන්ගේ ප්‍රේමවන්තිය තමන් ව අත හැරල ගියාම. ඇයව ගෙන්වල ඇගේ බෙල්ල කපල බරලදාන්ඩ පුළුවන් පුතෙක් හැදුවේ කවුද ඒක පුතාග වැරද්ද නෙවෙයි. මේ රටේ ක්‍රමය වැරත්ද. එහෙම දෙයක් කියාගෙන එන වැඩසටහනක් දැක්කම? ඒක තව ශක්තිවත් කරනවා මිනිසක්? කරන මිනිහත් එක්ක තියෙන ෞද්ගලක ඉරිශාවට හරියට වැඩසටහන ගාතනය කරලා දැමීම මහුණත් එක්ක තරා වෙලා නහය පාගත්තට වැඩිය බරපතලයි මොකද මුහුණනං එකයි නහයනං එකයි ලෝකෙ පුරාගිය වැඩස්ටහනක් බංකොලොත් සභාපතිවරයෙක් ඒ විතරක් නෙමේ සහෝදරවරණ මේක බේරලා දෙන්න පිට අපිට මේක බේරලා දෙන්න හේතුව ඊයේ මටාරංචි වෙනවා අවුරුදු විසි පහකට වඩ යතනේ වැඩ කෙල්ල පලපුරුදු දහ නම දෙනෙක් වෙනුවට අලුක්ම ජුන්ට දහ නම දෙනෙක් පත් කරලා කියලා. මට පඩිය නැති වුනත්කමක් නෑ මට ජීවත්ෙන්ට බැරනම්මම් පාරේ සිදුදුවක් කියලලා හරි ජීවක් වෙනනවා හේතුව මට යන්තන් සිංදුවක් කිය ගන්න පුළුව සංගීත් දන්නවා එක. හැබැයි. මට ඊට වැඩියේ වටිනවා මගේ අම්ම තාත්්‍ර මට දීපු පට්ට කොඳුනාරටිය පැය බාගයි හිටියේ පැය බාගයි හිටිය එළියට බැහලමං ඉස්සෙල්ලාම ගිය කොහෙද ඉසෙල්ලාම ගේ කොහෙදගේ මෙගිය මෙන්න මෙහේ ගියේ මේ කාරණාව කියල ම මගේ කතාව වෙනතකට යොමු කරනවා. සංවිධායකතුමා කල්පනා කරනු ඇද. මේ මිනිහ රූපවාහිනී වගේම පෑය දෙගක් විතර කතා කරහිද කියලා. නෑ මම ඉක්මනින් කතාව නිමා කරනවා. මේ ලහතමාන්නේ නායකයා. මට හම්බුුවෙන්ඩෙන්ඩ කියලා රවී සිරිවර්ධන මහත්තයත් එක්ක මම ගිහිල්ල පෑයගනම් වාඩි වෙන හිටිය නෑ. විනාඩි පහයි. මට ඇතුළට එන්ඩ කියලා කුංචනාද කළේ නෑ. එයා කාබරය දොරාරං එළියටවා. මෙන්න නායකවෝ. පෞද්ගලික ලේකම් තුමත් එෙක් ඇවිල්ල මගේ කට අත් දාළ මාව කාබරට එක්කං ගිල වාඩිවෙන්ඩ මහයසිකවමට වෙන මුගුත් එපා ඒ ඇති. දුම දරබේ මෙහම මිනිස්සු ගැන ගෞරවේ වටිනාකම තේරුන්ගත්ත මිනිසහකුට රටබාර දෙන්න තිරනම් ඒ තරම් වාසනාවක් අපිට ගොහන්ද. ඒ නිසා ජැන් ඒකෙ වගතීම තියෙන්නේෙ ඔබේ ඇති. ඔබ හිතරවනම් මේ රටේ ප්‍රශ්නය තියෙන්නේ පාරයහෝ දුම්්‍රියපලේ හෝ බස්නැවතුන් පලේ හෝ කෙලිවිෂන් එකේ හෝ අත්තරය හෝ කියලා මේ ප්‍රශ්ටිතියෙන් එතර නෙවෙයි. මේ ප්‍රශ්ටිතින් යවාගේ ගෙතර. මෙච්චරගල් ඔයා හිවේ නැතිවුණට බෝම් බෙතියෙන් එ වගේ ගෙතර සහ ඔයාගේ හිතේ පොඩ්ඩක් හිතන්න ඔබයි ඔබේ ප්‍රේමවන්තයයි හෝ ප්‍රේමවන්තියයි ආදරය කරලා දහසක් පැතුම්පුරුවෝ ගැන විවාාවෙලා ලංකාවේ දවසකට ජෝඩු පන්සීයක් විවාහ වෙනවා. ආසන්න වශයෙන් ඒ විවාහවෙලා එදා මංගල දවසේ රාත්‍රිය ගත කරන්නේ මිනිහෙකුට ගෑනියකුට තරුණයෙකුට තරුණියකට ජීවිතයේ වටිනාම දවස අනේ සහෝදරවරුණේ දැන් හිතන්ඩ දෙයක් හිතර වෙලා තිේෙනවා. අවසර අප හහාම්දුරුවනේ ම මෙහෙම කිව්ට එදා මංගල රාත්‍රියයේ මේ මහා දැවන්ත ප්‍රේම ප්‍රාතිහාරයෙන් තව ජීවිතයක් හැදුනොත් ඒ ජීවිතෙත් මේ රටෙන් අයකාරයක් ඒ නිසා ඒක ඉක්මණින් විසදන්ඩ මෙතුමාට රට වාර දෙන්න ඕනේ ඒක සරල අදහස සරල අදහස අඩුම තරමින් ම්ම කෙනෙුට තාත්තෙනෙකුට නෙමේ තරුණයකුට තර්වියකුට ගෞරවාන් විතව අම්ම කෙනෙක්වත් වන්න බෑ තාත කෙනෙක්ත් යන්නට බෑ මේ මජර දේශපාන නාර්ථක ුටේලි ඇතුළ.